තරගාවලිය සාර්ථක වුණේ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න හම්බුනේ නැහැ. අතනකොත් අපි තරගයක් හෝ ජයග්‍රහණය කරන බලාපොරොත්තු තමයි කියන නමුත් මම හිතන්නේ අපිට මේ දේ කරගන්න හම්බුනේ දක්ෂතා සෑහෙන දක්ෂතා අතර එන්න අපිට හම්බුනේ කියන බැටින් පැත්තෙන් බැලුවත් අපි බෝලින් පැත්තෙන් බැලුවා සෑහෙන දුර්වලතා තිබ්බා. ඉතින් අපි ඒවා හදා ගන්න ඕනේ ඉක්මනට ඊළඟ තරගාවලියට යොමුෙන්න ඉස්සෙල්ලා. ඒ කියන්නේ කණ්ඩායමේ කැපවීම මදි නැද මේ තරගාවලිය මෙතරම් පහදිය. නෑ කැපවීම මදි නෙමෙයි. මම හිතන්නේ අපි දන්නවා ඉන්දියාව කියන්නේ ප්‍රබල කණ්ඩායමක්. අපේ පසුගිය කාලවල වුණත් ප්‍රබල කීරිවිද්දිත් අපි තරගය ජයග්‍රහණය කළා නෑ. නමුත් මම හිතන්නේ අපි ඒව ගැන හිතේ තියාගන්නත් අපි පළුවේ කොහොම හරි තරගය ජයග්‍රහණය කරා. නමුත් මම හිතන්නේ අපිට අපේ පැත්තර වාසියක් තිබෙන්නේ නෑ. අපි ගොඩක් වෙලාට කාසිය වාසියක් අපි පරාජයට පත් වුණා. ඉතින් ඒකෙන් සෑහෙන්න වාසියක් අපිට තිබ්බා. නමුත් මම හිතන්නේ කණ්ඩායමක් ඉදිරියේ වෙලා දක්ෂතා අතර සෑහෙන්න හොඳමත් මට්ටමට එන්න බැරි වුණා. ඉදිරි බංගලාදේශ තරගාවලිය සම කටයුතු කරන්න මම හිතන්නේ අපි මේ තරගාවලින් ගත්ත මොනවාද අපේ පොසිටිව් දේවල් ඒ වගේම අපිට හදා ගන්න තියෙන දේවල් ඔක්කොම අපි සම්පූර්ණයෙන්ම බලන්න ඕනේ මොනවාද අපිට වැරදුන තැන් කියලා. ඉතින් ඒ තැන් ටික බලාගෙන අපි හොඳ දේවල් ටික ඉස්සරහට කරගෙන යන ගමන් අතපසු දේවල් හරියට කරගන්න බැරි වෙච්ච දේවල් ඒවා ටික පුළුවන් තරම් හොඳින් කරගෙන තමයි ඉස්සර තරගාවලට යොමු වෙනවා. කණ්ඩායම වෙනස් වී දේවල් තිබෙනවද? වෙනස් වෙති කියන කණ්ඩායමේ සංයුතිය ගොඩක් වෙලාට වෙනස් වෙයි. මම හිතන්නේ ගොඩක් කට්ටිය අපි දන්නවා දැන් තරගාවල වලට රෙස් කරනවා ඉදිරි දින වර්ල්ඩ් කප් එකක ඉතින් ඒවල ක්‍රීඩක රෙස් කරනවා කණ්ඩායමේ ක්‍රීඩක කීප දෙනෙක් ඉන්ජරිස් වෙලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක බලද්දි ගොඩක් වෙලාට සංයුතිය ඉදිරි තරගාවල වලදී වෙනස් වෙයි. ඔබගේ නායකත්වයත් වෙනස් වෙයිද? ඒක මම දන්නේ ඒක මගේ අතේ නෙමෙයි තියෙන්නේ. ඒක තියෙන්නේ ක්‍රිකට් කමිටි ගතේ සිලෙක්ෂන් කමිටි ඇති. ඉතින් ඒගොල්ලන්ට ඕනම් මාරු කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබගේ නායකත්වය ඔබ හරියා කර කර මෙහෙමයි. ඉතින් මට කරන්න පුළුවන් උපරිම මම කරා. ඉතින් ඒක ක්‍රිකට් සිලෙක්ෂන් එකට තමයි මදි නම් ඉතින් මම හිතනවා කිසි ප්‍රශ්නයක් නැහැ. තව කාටරි දෙන්න ඕනේ කියලා හිතනවා නම් ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ.